ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම රෝෂිනී විජේසූරිය මුලින්ම අවධානය දවස උණුසුම් කළ සිරස් තල වෙත. විසි දෙවන මරණය කොවිඩ් මරණයක් නොවන බව සෞඛ්‍යංශ කියයි. මේ කොවිඩ් 19 රෝගිය නිසා ඍජුවම සිදුවෙච්ච මරණයක් නෙවෙයි. නමුත් කොවිඩ් 19 ආසාදිතෙක් බැවින් අපි එය ජනතාවට ප්‍රකාශ කළා. කොවිඩ් ආසාදිතින් 104 දෙනෙක් වාර්තා වීම සමග කෑගල්ලටත් නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නයි ඉල්ලීමක්. වත්තල කම්මලේ 800ක් නිරෝධායනයට ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළඳ සැල් විවෘත නොවේ. නිවසටම භාණ්ඩ බෙදා දීමේ ක්‍රමවේදයකට සැලසුම්. එක් ආයතනයක් සඳහා ඩිලිවරි සේවා රථ 15ක් පවත්වාගෙන යාමේ කොන්දේසි යටතේ බලපත්‍ර ලබා දීමට තීරණය කර තිබෙනවා. ඇඳිරි නීතිය නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් වලටත් දැඩි සීමා. විදේශගත ශ්‍රී ලංකිකයින්ගේ ඉඩම් කොල්ලකන කණ්ඩායමක් ගැන විමර්ශනයක්. පාන දුර වෙරළට ආ අමුතු මුළු සංඛ්‍යාව गेल वेलागिने मियगिय तरुणेकु पानदुर मूलिक रोहलट पसुगिय 31 वडदा अतुलत कर एति अतर पसुव सिदुकल पश्चात मरण परीक्षणेदी ओहु कोविड आसादितेकु लेस तहवुरु वी एतै रजे प्रवृत्ति डिपार्टमेंटु संधान कला मियगोस एते 27 हेवरिदी पानदुर प्रदेशे पदिंचि तरुणे केसे वेतत मेय 22 वेनि कोविड 19 आसादित रोगीकुगे मरणे लेस वसंगत रोग विद्या अंशे तहवुरु कल बवद रजे प्रवृत्ति डिपार्टमेंटु निकुत कल निवेदने संधान 22 न मरणय तरमक विशेष हेतुव तमै අවුරුදු 27 පානදුර ප්‍රදේශයේ තරුණයා මිය යන්නේ සියදිවි හානි කර ගැනීම. හැබැයි හදිසි මරණයක් විදියට ඒ මරණයෙන් සාම්පලයක් අරන් පරීක්ෂා කරපුවම කොවිඩ් පොසිටිව්. කොවිඩ් මරණ 13ක් වාර්තා වුණේ මාස 9ක් තිස්සේ. මරණ 9ක් වාර්තා වුණේ සති දෙකක් ඇතුළත. මේ රෝගය පැතිරීම දරුණු විදියට රට පුරා වෙලා කියලා ඔබට තවත් තහවුරු කිරීමට සාක්ෂි අවශ්‍ය නැහැ. කොවිඩ් වලින් බේරිලා ඉන්න කටයුතු කරන්න. හැදුනොත් බෙහෙතකුත් නැහැ, ඉන්ජෙක්ෂන් එකකුත් නැහැ. වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මෙලෙස අදහස් පළ කළා. මේ මරණය අත් වශයෙන්ම සියදිවි නසා ගැනීමක්. නමුත් මරණයෙන් පසු සිදු කරපු PCR පරීක්ෂණ මගින් මොහු කොවිඩ් 19 ආසාදිතයෙක් බවට අපි හඳුනාගත්තා. ඒ නිසා අපි ඒ වාර්තා කළා. මේ කොවිඩ් 19 රෝගය නිසා ඍජුවම සිදුවෙච්ච මරණයක් නමුත් කොවිඩ් 19 ආසාදිතෙක් බැවින් අපි එය ජනතාවට ප්‍රකාශ කළා. ඒ වගේම ඒ මරණ අපි අවසන් කටයුතු සිදු කරන්නේ කොවිඩ් 19 ආසාදිතයෙකුගේ අවසන් කටයුතු සිදු කරන ආකාරය නිසා. මේ අතර මෙරට 21 වන කොවිඩ් මරණයේ වාර්තා වුණේ වැලිසර ප්‍රදේශයෙන්. මෙලෙස ජීවිතක්ෂයට පත් වුණේ මහර ප්‍රදේශයේ පදිංචි 47 පුද්ගලයෙක්. ගෙදර වෙච්ච මරණය පෙනහළු ආබාධයකින් පෙළෙන රෝගියෙක්. ඔහු වැලිසර රෝහලින් ප්‍රතිකාර අරගෙන තියෙනවා. ඊට පස්සේ ගෙදර ආවට පස්සේ තමයි ඊයේ දිනේදී නැති වෙලා තියෙන්නේ. ඊට පස්සේ ගම්පාර රෝහලට ගෙනාවට පස්සේ PCR පරීක්ෂණයකින් තමයි කොවිඩ් පොසිටිව් කියලා තහවුරු කරගෙන තියෙන්නේ. මියගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණයේදී තමයි ඔහු කොවිඩ් රෝගියෙක් කියලා හුවෙලා තියෙන්නේ. ඒක එතකොට ප්‍රමාදයක් නේද? ඒ ප්‍රමාදයක් වෙන්නේ නැහැ. මොකද ඔහු කොහොමත් ශෝෂණ රෝග ආබාධයක් සහිත පුද්ගලෙක්. ඔහුට වැලිසරලා රෝහලේදී PCR පරීක්ෂණ සිදු කර තිබුණා. ඒ නෙගටිව් කියලා ඇවිල්ලා තිබුණේ. ඉතින් ඒ වගේ අවස්ථාවකදී මේ වගේ දෙයක් පසුව පොසිටිව් වීම සිදු වෙන්න පුළුවන්. දේහයේ පිළිබඳ අවසන් කටයුතු නිරෝධායන නීතිවලට අනුව ගම්පහ කසගහවත්ත ආදාහනාගාරයේදී සිදු කෙරුණා. මේ අතර තවත් කොවිඩ් ආසාදිතයන් 397 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 11000 ක්ම වා ගියා. 11060ක් ලෙස දැක්වුණු එම සංඛ්‍යාවෙන් 356 දෙනෙකු පෑලියගොඩ සහ දීවර වරායන්වල ආශ්‍රිතයන් වන අතර 41 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් වාර්තා වනවා. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 7582 දක්වා හෙළ ගියා.
එම නව ආසාදිතයන් 397 දෙනා අතරින් 179 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තාවන අතර කොළඹින් වාර්තාවන සංඛ්‍යාව 93ක් කලුතර දිස්ත්‍රික්කෙන් 33 දෙනෙකු හඳුනාගෙන ඇති අතර සෙසු පිරිස තවත් දිස්ත්‍රික්ක 13කින් වාර්තාවනවා මේ අතර කඳාන ආනියාකන්ද ආයුර්වේද රෝහලේ සේවකයෙකු පසුගියදා පැලියගොඩ මත්සය වෙළඳපොළට පැමිණීම හේතුවෙන් සිදු කළ PCR පරීක්ෂාවේදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා අද සිට ආනියාකන්ද ආයුර්වේද රෝහල తాවකාලික වසා දැමීමටද පියවරගෙන තිබෙනවා කෙසේ වුවත් මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සක්‍රීයත්වය අඩු වී ආසාදිතයන් හමුවීම අවම මට්ටමකට පැමිණ ඇති බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ මේ වෙන විට දවස් 28 පැනලා තියෙනවා මුලින්ම රෝගීන් හමුවුණු ප්‍රදේශවල වාර්තාගත ලෙස රෝගීන්ගේ අඩුවීමක් දක්නට ලැබෙනවා නැවත යම් හේතුවක් නිසා අනික් ප්‍රදේශවලින් හමුවන රෝගීන් එම ප්‍රදේශවලට සංචරණය කර ඒ හරහා මේ රෝගය නැවතත් ඒ ප්‍රදේශයට පැතිරුණේ නැත්නම් ඒ ප්‍රදේශවලින් මේ තත්ත්වය ඉදිරි කාලය තුළ සම්පූර්ණයෙන්ම වාගේ තුරන් කරන්න පුළුවන් වෙයි කියලා අපි හිතනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට කොවිඩ් වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතා පළ කළේ මෙවන් අදහසක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ජනනාවකටම රෝගිය වැළඳුන බවට අපිට වාර්තා වුණා මේ රෝගිය වැළඳිච්ච බොහෝ පිරිසක් රෝහල තුලදී නිරාවරණය වී රෝගිය වැළඳිච්ච අය නෙවෙයි ඔවුන්ට බාහිර සමාජයේදී බාහිර පුද්ගලයන්ගෙන් සමාජ ක්‍රියාකාරීත්වයේදී රෝගිය ආසාදනය වුණු අය අද වෙන විට වාර්තා වෙනවා සෞඛ්‍ය අංශයේ 50කට ආසන්න ප්‍රමාණයක් ඒත් එක්කම වෛද්‍යවරුන්ට මේ කොරෝනා රෝගය වැළඳෙමින් පවතිනවා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ රෝගීන් බවට හඳුනා ගැනීමත් සමග ඇතැම් මේකක අපට වසා දමන්න සිද්ධ වෙලා තියෙනවා මේ අතර පසුගියදා ආසාදිත කාන්තාවක් වාර්තා වූ හොරණ ප්‍රදේශයේ සේවකයන් 6000ක් පමණ සේවය කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවෙන් මේවන විට වාර්තා වන ආසාදිතයන් ගණන 34ක් බව හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළා එම ඇඟලුම් ආයතනයෙන් වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් හේතුවෙන් එහි සේවය කළ කිරියල්ල ප්‍රදේශයේ පදිංචි 9 දිනකගේ පවුල් නිරෝධායනයටද යොමු කර තිබෙනවා අදාළ කර්මාන්ත ශාලා පරිශ්‍රය ආශ්‍රිතව නිර්මාණය වන්නේ නව අනුපකුරක් දැයි අප වසංගත රෝග විද්‍යා විශේෂඥ වෛද්‍ය සුදත් සමරවිර මහතාගෙන් විමසුවා යම් කිසි ආයතනයක යම් කිසි ස්ථානයකදී අපිට හමු වෙන පළවෙනි රෝගියා ඒ පොකුරේ හෝ ඒ රෝගීන් කණ්ඩායමේ පළවෙනි රෝගියා නොවෙන්න පුළුවන් එතන ඉන්න අනිත් රෝගීන්ව විමර්ශනය කර ඔපස්සේ තමයි අපිට නියම සම්බන්ධතාවය තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ මොකද තවමත් අපි එතන ඒ ආයතනයේ සියලුම දෙනා පරීක්ෂා කර නැහැ ඒ පරීක්ෂා කිරීම තුළින් තමයි අපිට එතන ඉන්න කවුද පළවෙනි රෝගියා කොතොමද එතෙන්ට රෝගියා ආවේ කියලා හොයාගෙන ඒක පිළිබඳව සමාජයට අපිට සම්බන්ධතාවය හඳුනා ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා එමෙන්ම වත්තල කෙරවල පිටිය ප්‍රදේශයේ තවත් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් ආසාදිතයන් 49 දෙනෙකු හඳුනා ගැනීමත් සමග එහි සේවක සේවිකාවන් 800ක් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවරගෙන තිබෙනවා මේ අතර උපපකුරු නිර්මාණය වීමට ඉඩ නොතබන ලෙසට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉල්ලීමක් කරනවා දැන් හොරණ ප්‍රදේශයේ වගේ ඇඟලුම් කම්හලෙන් රෝගීන් තව යම් ප්‍රමාණයක් වාර්තා වෙමින් තියෙනවායි කියන කාරණා සමහර ඇඟලුම් කම්හල ඇතුලේ 5000ක 6000ක සේවක පිරිසක් ඉන්නවා පිනුවන්ගොඩ පොකුර වගේ හොරණ ප්‍රදේශ නිර්මාණය වුණොත් එහෙම ඒක ඉතාම භයානක තත්ත්වයක් උපපකුරු නිර්මාණය වීම සඳහා ඉඩකඩ තියන්න එපා කොහොම ඉක්මනට මේක හඳුනාගෙන එතනින් එහාට පාලනය වීම වලක්වීම සඳහා ගත හැකි හැම පියවරක්ම සංචරණ සීමාවත් එක්ක ගත යුතුයි කියන තැන අපි ඉන්නවා මේ අතර පොලිසියේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 135 දක්වා ඉහළ ගොස් ඇත්තේ බොරැල්ල පොලිසියෙන් තවත් ආසාදිතයන් 8 දෙනෙකු වාර්තා වීමත් සමගයි මේ ආසාදිතයින් බිහි වෙන්නේ දැනට නිරෝධායන මධ්‍යස්ථානවලින් ඒ නිසා පොලිසියේ සමස්තය තුල ව්‍යාප්තියක් දක්නට ලැබෙන්නේ නැහැ මෙය දැන් අපි පාලනය කර තිබෙනවා මීගමුව පොලිසියේ නිලධාරියෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති අතර ආසන්නතම ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා පියවර ගෙන තිබෙනවා මේ අතර ත්‍රිකුණාමලයේ මහරෝහලේ වෛද්‍යවරයෙකුටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා ප්‍රසව හා නාරි වෛද්‍ය ඒකකයේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍යවරයෙකුට මෙලෙස ආසාදනය වී ඇති අතර මේ හේතුවෙන් ඔහු සමග සේවය කළ තවත් වෛද්‍යවරුන් 3 දෙනෙකු ස්වයං නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවරගත් බව රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළා කෑගල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 104ක් මෙවන විට වාර්තා වීම හේතුවෙන් දිස්ත්‍රික්කයේ කොවිඩ් වසංගත තත්ත්වය තුරන් කිරීමේ අරමුණින් සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබෙනවා මෙම ආසාදිත සංඛ්‍යාව 104 වාදිනියගම් කොට්ටාස 11 තුර ව්‍යාප්ත වෙලා තිබෙනවා අපේ දිස්ත්‍රික්කයට පිටපළාත් වලින් එන ජනතාව සීමා කිරීම පිළිබඳ ඉල්ලීමක නියුම් කමිටුවේ මතු කළා ඒදී ආණ්ඩුකාරතුමත් එමක් කරා පොලිසියෙන් මේ සම්බන්ධ විශේෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් එන සංඛ්‍යාව සීමා කිරීම සඳහා යම් වැඩ පිළිවෙලක් ගන්න කියලා ඒ වගේම තීරණයක් නියුම් කමිටුවෙන් ගත්තා සීලුම නිවාඩුනේ महाकमसारी
මෙතර කහතුඩුව නගර මැදියේ පිහිටි කොණ්ඩා කපන ස්ථානයක හිමිකරුවෙකුට COVID-19 ආසාදනීය වීම හේතුවෙන් එහි ආශ්‍රිතයන් සහ මාළු ව්‍යාපාරිකයන්ගේ ආශ්‍රිතයන් ඇතුළු 150 දෙනෙකු අද වැතර ක්‍රීඩාංගණයේදී PCR පරීක්ෂණවලට ලක් කෙරුණේ මෙලෙසින් මේ පොළොන්නරුව පුලතිසි අධ්‍යාපන විද්‍යාපීඨයේ ස්ථාපනය කර ඇති එම මධ්‍යස්ථානයක ප්‍රතිකාර ගන්නා COVID-19 ආසාදිතයන්ගේ මානසික සුවය වෙමින් පොළොන්නරුව රෝහල් කාර්ය මණ්ඩලයේ මැදිහත්වීමෙන් සංවිධානය කර තිබූ වැඩසටහනයි දැනට පවතින තත්ත්වය මත COVID-19 ආසාදිතයන්ගේ PCR පරීක්ෂණ සිදු කිරීම සඳහා පෞද්ගලික රෝහල්වල සහය වැඩි කර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා ඒ සම්බන්ධයෙන් පෞද්ගලික රෝහල් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් කිරීමේ රැස්වීමක් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමනයේ යටතේ මෙම PCR පරීක්ෂණ සිදු කිරීමට පෞද්ගලික රෝහල් කළමනාකාරීත්වය එකඟතාව පළ කර තිබෙනවා මේ අතර මේ පන්සලේ ඉස්තරේ වැඩසටහනට කිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති නිරෝගී මත්තවස මහතා පවතින COVID ව්‍යාප්තිය සම්බන්ධ මේ අතර වසංගත රෝග විද්‍යාංශයේ අද පස්වරුවේ සඳහන් කළේ 22 වෙනි කොවිඩ් මරණ ලෙස වාර්තා වූ සිද්ධිය සඳහා කොවිඩ් රෝගයේ දායක වීමක් නොමැති බවයි. මේ අනුව මේ දක්වා ශ්‍රී ලංකාව තුළ කොවිඩ් වෛරසය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 21ක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාද සඳහන් කළා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක ප්‍රදේශවල වෙළඳ සැල් විවෘත නොකිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අතර ආර්ථික පුනර්ජීවය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ තීරණය කර ඇත්තේ ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාතේ නිරෝධායනයට ලක් නොකළ සුදුසුකම්ලාභී පවුල්වලට මෙවරත් රුපියල් 5000 දීමනාව ලබා දීමටයි. ආර්ථික පුනර්ජීවනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ රැස්වීමක් එහි සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්ුණා. ඇඳිරි නීතිය පනවා ඇති කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කවල සුදුසුකම්ලත් ජනතාවට මෙවරත් රුපියල් 5000 දීමනාව ලබා දීමට එහිදී තීරණය වී තිබෙනවා. නිවෙස්වල නිරෝධායනය වන ආසාදිතයන් සහ ආශ්‍රිතයන් සඳහා රුපියල් 10000ක වටිනාකමක් සහිත අත්‍යවශ්‍ය ආහාර මල්ලක් මේවන විටත් රජය ලබා දෙන අතර එය නොලැබෙන සහ ඇඳිරි නීතිය හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ සුදුසුකම්ලාභී පවුල් සඳහා රුපියල් 5000 දීමනාව හිමි වනු ඇති. අත්‍යවශ්‍ය ආහාර සහ ඖෂධ නිවෙස්වලටම ලබා දීමේ වැඩපිළිවෙල යලි ආරම්භ කිරීමට මෙම සාකච්ඡාවේදී අවධානය යොමු ඇති අතර සමුපකාර මගින් බඩු භාණ්ඩ නිවෙස්වලටම යවන ලෙසටද මෙම සාකච්ඡාවේදී බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියා. ඔහු සඳහන් කළේ අත්‍යවශ්‍ය සේවා සඳහා සීමා සහිතව ඇඳිරි නීති බලපත්‍ර ලබා දීමටද තීරණය කර ඇති බවයි. ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේදී ආර්ථික මධ්‍යස්ථාන සෞඛ්‍ය උපදෙස් මත විවෘත කිරීමේ අවශ්‍යතාවයක් පවතින බව මෙහිදී හෙළි වූ අතර අවධානමකින් තොර බවට හඳුනාගත් බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය ජීවනෝපාය කටයුතු නොනවත්වා පවත්වාගෙන යමින් රැකියා සුරක්ෂිතතාවය සඳහා සෞඛ්‍ය උපදෙස් වලට මුල් තැනක් දෙමින් කටයුතු කළ යුතු බවයි මෙම සාකච්ඡාවේදී අවධාරණය කර ඇත්තේ. බොහෝ වෙලාවට කඩ විවෘත කරන්න ඉඩ දීමට බලාපොරොත්තුවක් නැහැ. පුළුවන් තරම් ගමන් කිරීම, කඩවලට එකතු වීම නතර කරන්න කියන අදහසින් තමයි මේ ඔක්කොම කරන්නේ. ඊයේ වැඩි මතයක් තිබුණේ මුළු රටම ඇඳිරි නීතිය දාලා සම්පූර්ණයෙන් ලොක්ඩවුන් කරන්න කියලා. බොහෝ අමාරුවෙන් මේ විදියට බස්නාහිර පළාතට මේවා කරගත්තේ සෞඛ්‍ය අංශය වැඩි ලෙස ඉන්නේ සම්පූර්ණයෙන්ම දවස් 10කට නාස්තන්න කියලා. මේක හරියට කරේ නැත්තම් අනිවාර්යයෙන්ම මුළු රටටම සෑහෙන කාලයක් දැන් ගම්පහ දිස්ත්‍රික්කයේ මාසෙකටත් වැඩි ඉන්නේ. ඒකයි අපි හදන්නේ අනිත් පළාත්වලට මේක නොගිහින්. මොකද ඒවයි වැහුවොත් එහෙම ආයිත් කඩාවැටෙන ජීවිත නැගිටවන්න හරි අමාරුයි. ඒක නිසා මේ දින 7 සම්පූර්ණයෙන්ම හරියට මේක ක්‍රියාත්මක කරොත් අපිට මේ රෝගය මෙතනින් පැතිරෙන එක වළක්වා ගන්න පුළුවන්. එම අත්‍යවශ්‍ය සේවා සඳහා ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා අදහස් පළ කළා. සුපිරි වෙළඳසැලකට සතුස ආයතනයකට සමුපකාර ආයතනයකට එක් ආයතනයක් සඳහා ඩිලිවරි සේවා රථ 15ක් පවත්වාගෙන යාමේ කොන්දේසි යටතේ බලපත්‍ර ලබා දීමට තීරණය කර තිබෙනවා. පිසු ආහාර සපයන එක් ආයතනයකට සේවාවන් 10ක් පවත්වාගෙන යාමට අනුමැතිය ලබා දීමට තීරණය කර තිබෙනවා. සුසල් ෆාමසි වෙත ඔන්ලයින් ක්‍රමයේ යටතේ භාණ්ඩ බෙදා හැරීමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. මෙම අවසර පත්‍ර ලබා දෙන්නේ
ප්‍රාදේශීය ලේකම් වරුන් මේ අතර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා රත්මලාන විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ සංචාරයක නිරත වූ අතර එහිදී ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමේ හැකියාව සොයා බැලුවා නරහම් පිට රත්මලාන කෝකන්දර සහ වේයන්ගොඩ මීගොඩ කියන ආර්ථික මධ්‍යස්ථාන සියල්ල අපි අනිද්දා වෙනකොට විවෘත කරන්න අවශ්‍ය කටයුතු කරනවා ගොවීන්ට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ ගොවීන්ගේ ද්‍රව්‍ය සියල්ල මිලදී ගන්න කටයුතු කරනවා පාරිභෝගිකයන්ට කලබෙන්න අවශ්‍යතාවයක් නැහැ පාරිභෝගිකයන්ට අවශ්‍ය සියලු ආහාර ද්‍රව්‍ය බෙදා දීමට කටයුතු කරනවා ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමේදී සියලුම සුපර් මාකට් විවෘත කරන්න තීන්දුව කරා ඕනෙම කෙනෙකුට සුපර් මාකට් වලට ඇනෝම් කරලා භාණ්ඩ නිවසට ගෙනා ගැනීමේ හැකියාව තියෙනවා පොත්ගලක මට්ටමින් කිසි විටකත් ඇඳිරි නීති බලපත්‍රණිකොත් නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා යම් පුද්ගලයෙකුගේ ආසන්නතම ඥාතියෙකුගේ මරණයක් වැනි හදිසි අවස්ථාවකදී පමණක් ඇඳිරි නීති බලපත්‍රණිකොත් කිරීමට පියවර ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ බස්නාහිර පළාතට අදාළුවම පහ දක්වා පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය ලබන නවවැනි සඳුදා අලුයම පහ දක්වා තවදුරටත් දීර්ඝ කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඊයේ පස්වරුවේ නිවේදනය කළා මේට අමතරව ඇහැලියගොඩ කුලියාපිට යන පොලිස් බල ප්‍රදේශවලට මෙන්ම කුරුණෑගල මහනගර සභා බල සීමාවටද අද අලුයම පහේ සිට එළඹෙන නවවැනිදා අලුයම පහ දක්වා නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි එමෙන්ම මීට පෙර කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල ගිරිඋල්ල නාරම්මල දුම්මල සූරිය යන පොලිස් බල ප්‍රදේශවලට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා ක්‍රියාත්මක වන බස්නාහිර පළාතේ ඊයේ රාත්‍රී කාලයේද පොලිස් මාර්ග බාධක යොදා සෝදිසි මෙහෙයුම් දියත් කෙරුණේ මෙලෙසින්. මාමට වාගේ ඇඳිරි බලපත්‍රයක් මෙච්චරයි. ඇඳිරි නීති බලපත්‍රයක් ඉල්ලනවා. දැන් මේක ඇඳිරි නීති බලපත්‍රය නෙමෙයි තමයි යන්න. පොයින්ට් එක. එන්නට වා එන්න ෆෝන් එක කතා කරගන්න. ඩ්‍රයිවර් ඉල්ල ඉස්සලා. ඔය එන්න කලින් ෆෝන් එක කතා කරන්න දරගන්න බෑ. ඇත්තටම කියන්නේ. එයි මේ වගේ දෙයක් කරන්න හිතුනේ. මේකෙල්ල ගොඩක් මාන්සෙලා ඉන්නවනේ මෙතන. ඒ නිසා අපි මේ දාස්ටිකේම දුන්නා. කෙසේ වෙතත් වලංගු ඇඳිරි නීති බලපත්‍රයක් නොමැතිව පිටපළාත්වල සිට කොළඹ ප්‍රදේශයට පැමිණීමට උත්සාහ කළ පුද්ගලයන් හරවා යැවීමටයි පොලිසිය පියවර ගත්තේ. මෙතර නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව තිබියදී දෙහිවල ප්‍රදේශයේ හෝටලයක ඊයේ රාත්‍රියේ සාදයක් පවත්වා තිබෙනවා. ප්‍රදේශවාසීන් ඒ පිළිබඳ පොලිසිය දැනුවත් කිරීමත් සමග පොලිසියම ස්ථානයට පැමිණියා. පොලිසිය පැමිණ මද වේලාවකින් සාදය සඳහා පැමිණ සිටි පිරිස විසර ගොස් තිබෙනවා. දොර අරින්න ටික. මොකද මෙතන කොරෝනානේ දැන් මේ මිනිසුන්ට සුට්ට පෙරසම් වෙන්න ඕනේ. ඇයි මේම කරන්නේ ඔයගොල්ලෝ? ඇඳිරි නීති දාන ඔක්කොට මේක වගේ දාන්නේ. අපිට පාරේ ත්‍රීල්ලක් පදින්න බෑ. එළවුණා. ඇඳිරි නීති කමක් නැද්ද සර්? ඒක බලන්න මේක මෙහෙම අර මෙතනේ අර පීච්චේගේ අවසරයෙන් කියන එකක් තියෙනවා. මේවා ඔක්කොම කැන්සල් කරන්න කියලා ලිමිට් එක කිව්වා නේද? බලපතද කියන්නේ. ඒක මේ පැත්තේ ඉන්න දුප්පත් මිනිස්සෙක් එතනට ගිහලා පාටියක් දැම්ම කොහෙන් හරි? බටන් කොහොමද කලින් දැම්මේ? සර් ඇවිල්ලත් මෙතන. මෙතන ඉන්න මුරකාරයා එන්නේ නැහැ. මේ අතර නිරෝධායන ඇඳිරි නීතිය පවතින ප්‍රදේශ කිහිපයකම නීතියට අවනත නොවන අයුරින් හැසිරුණු පිරිස සඳහා පොලිසිය අවවාද කළා. මේ අතර ඊයේ දිනේ තුල ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 179 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයට ගත් රතමාහන සංඛ්‍යාව 29ක්.
එයනුව නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ ඔක්තෝබර් 4 වෙනි දින සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩකළ පුද්ගලයන් 1812 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර රතවාහන 282ක් පොලිස් බහරයට ගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය සේවා සඳහා ඇඳිරි නීති බලපත්‍ර ලබා ගැනීමට අද විශාල පිරිසක් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයට පැමිණ තිබූ අයුරු දක්නට ලැබුණා. ජංගම වෙළඳ රථ සඳහා අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම අපි සිදු කරනවා. අපි දැඩි සුපරීක්ෂණයකින් තමයි මේ ජංගම වෙළඳුන් යොමු කරන්නේ. ඕනම කෙනෙක්ට බලපත්‍රයක් නිකුත් කරන්න අපි සූදානම් නැහැ. මොකද අපි පහුගිය අවස්ථාවේදී දැක්කා එවැනි බලපත්‍ර අවභාවිතා කරපු අවස්ථාවේ සමහර මද්‍රව්‍ය සම්බන්ධ චෝදනා පවා ඉදිරිපත් වුණා. එවැනි චෝදනාවක් එල්ල වුණොත් ඔවුන්ට නීත්‍යානුකූලව අනිවාර්යයෙන්ම කටයුතු කරන බවත් අපි මේ අවස්ථාවේ දෙනවා. මේ අතර රජයෙන් ලබා දෙන රුපියල් 5000 දීමනාව ලබා ගැනීම සඳහා ස්ථාන කිහිපයක් जनताव दिगु पोलिंग मुल रंदी सिटी में आकार නලයන් පස්සේ නේද කිව්වේ ඇයි ඕගොල්ලෝ මුදේ පාන්දර බෝලි මේන්නේ අපි දැන් මේ මේ හෙදේ රෝගේ බෝවෙන එක වලක් ගන්න අපිට ඕනේ කව තියෙන්නේ මොකෝ රුපියල් 5000 මොසාපුවේ දා යන්නේ නැහෙනි ගෙදර හැමෙච්ච ඔක්කොම රුපියල් 5000 දෙනවා නිරෝධායන ඇඳිරි නීතිය පවතින සමයේ සමාජයේ අඩු ආදායම් ලාභීන්ට ලබා දෙන සහන සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා මෙලෙස අදහස් පළ කළා විශේෂයෙන්ම අඩු ආදායම් ලාභී මේ ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය පවත්වගෙන යන දීමනාවක් නොලැබෙන අයවලු වෙත රුපියල් 5000ක දීමනාවක් පසුගිය වතාවේ ආකාරයටම ලබා දීමට කටයුතු කරන ලැබියොන්ට රජයේ आर्थिक मध्यस्थाने मध्यस्थाने सभापति चन्न अरावुल महता අද කොළඹ අරිනවා කියලා තමා ව්‍යාපාරික හිතාගත්ත නිසා දඹුල්ලෙන් බඩු ගොඩාක් ගත්තා. ඒ නිසා මේ බඩු ටික ආයෙසරයක් මෙහාටම ගේන්න සිද්ධ වුණා ව්‍යාපාරිකයන්. බඩු වරන් කියලා විකුණන තරම් නැති කතාව තමයි කියන්නේ. පොළවල් ටික ලංකාවේ ඔක්කොම වහලා. තම අස්වනු නිසිමලකට විකුණා ගත නොහැකිව බොහෝ ගොබින් යලි එම අස්වනු රැගෙන යන ආකාරයද මෙලෙස දක්නට ලැබුණා. आर्थिक मध्यस्थाने अतरंगूट गिनती बनवा මේ කඩේ කෝකද කියලා අහන්න මේ මාස් නැතුව හැමතැනම ඇවිදිනවා. ඉතින් එහෙම පස්සේ දෙකක්ද ඇති මේ ගෙනද? ඔයා කොහෙන්ද ගාවේ? මාරසන. දැන් මාරසන ඉඳලා මේකේ ඇවිල්ලා ඔය මාස් එක අරගෙන ඉන්න පුළුවන්ද? එළවලු ටික දෙන්න ගලෝවි. එළවලු දෙන්නේ කටින්ද? මාස් නැතුව කටින්ද? ඔව්. වීඩියෝ අපාරු. කොළඹ කොටස් වෙළඳපොළ කටයුතුද අද සාමාන්‍ය පරිදි සිදු කිරීමටයි පියවරගෙන තිබුණේ. වසේ පුවත කොරෝනා වෛරසයේ පැතිරීම වළක්වන්න සබන් යොදා දෑත් සෝදන්න. මේෂියා බැංකුව සැපවින්ම ශ්‍රී ලංකේයි. මේ අතර තුන්වන වාරය සඳහා පාසල් ආරම්භ කිරීම තවත් සති දෙකකින් කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළ බව එම අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා හිරු ප්‍රවෘත්ති සමග සඳහන් කළා. ඔහු පැවසුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශ සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළඹේ බවයි. නිරෝධායන ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශවලද ක්‍රියාකාරකම් සීමා කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සඳහා හෝ අවසරලත් රාජකාරී සඳහා නිරත නොවන්නේ නම් නිවසින් පිටවීමට අවසර හිමිවන්නේ පුද්ගලින් දෙදෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීමේදී බස් රථ සහ දුම්රියවල 75%ක ආසන ධාරිතාව දක්වා මගින් ප්‍රවාහනය කිරීමට පමණක් අවසර හිමිවනවා. පුද්ගලික කුලී රථ සේවා භාවිත කිරීමේදී මෝටර් රථ සහ ත්‍රිරෝද රථ උපරිම මගින් දෙදෙනෙකුට සීමා විය යුතු අතර වෙනත් වර්ගවල වාහන සඳහා එය ආසන ධාරිතාවෙන් 50%කට සීමා කළ යුතුයි. අත්‍යවශ්‍ය සේවාවන් ලෙස සැලකෙන විදුලිය, ජලය, විදුලි සංදේශ, ඉන්ධන පිරවුම්හල්, LP ගෑස් බෙදා හරින ස්ථාන, මෝටර් ගරාජ් ටයර් සේවා සහ තැපැල් කුරිය සේවා ක්‍රියාත්මක කළ යුත්තේ අවම කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින්. රාජ්‍ය කාර්යාලවල මෙන්ම පෞද්ගලික අංශයේ කාර්යාලවලද අවම කාර්ය මණ්ඩලයක් යොදා ගනිමින් කටයුතු කළ යුතු අතර නිවසේ සිට වැඩ කිරීමට හැකි සේවකයන් සඳහා ඉඩ ලබා දිය යුතු වනවා. බැංකු, මූල්‍ය සමාගම්, උකස් මධ්‍යස්ථාන ආදී මූල්‍ය ආයතනවල ගනුදෙනුකරුවන් සඳහා වන ඉඩ ප්‍රමාණයෙන් 50%ක ඉඩ ප්‍රමාණයක ගනුදෙනුකරුවන් ඇතුළත් කරගත හැකි.
අධිකරණ කටයුතුද සිදු කළ යුතු වන්නේ මුළු ආසන ධාරිතාවෙන් 50%ක උපරිමයකින් යුතුව බවටයි එම මාර්ගෝපදේශවල දැක්වෙන්නේ. බන්ධනාගාරවලට අමුත්තන් පැමිණීමට අවසර නොමැති අතර රජයේ රෝහල්, පෞද්ගලික රෝහල්, ෆාමසි, රසායනාගාර, වෛද්‍ය සේවා ඇතුළුව සෞඛ්‍ය අංශ සඳහාද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව සේවා පවත්වා ගැනීම සඳහා අවශ්‍ය අවම සේවකයන් සංඛ්‍යාවක් යොදාගත යුතු වනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව උපරිම වශයෙන් අමුත්තන් 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් මංගල උත්සව පැවැත්විය හැකි. COVID-19 ආසාදනය හා සම්බන්ධ නොවන අවස්ථාවලදී අවමංගල්‍ය උත්සව පැවැත්විය යුත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබා දී ඇති උපදෙස්වලට අනුකූලව උපරිම වශයෙන් පුද්ගලින් 25 දෙනෙකුට සීමා කරමිනුයි. එමෙන්ම ගෘහස්ථ හා එලිමහන් උත්සව හා මහජන රැස්වීමද පැවැත්වීමට අවසර හිමිවන්නේ නැහැ. ව්‍යායාම ශාලා, ගෘහස්ථ ක්‍රීඩා ශාලා පවත්වාගෙන යා යුත්තේ ඉඩ ප්‍රමාණයෙන් 50%ක ධාරිතාවයෙනුයි. මදිසාර අලිවිසල් මහජනයා එකතුවීම් වළක්වමින් ක්‍රියාත්මක කිරීමට අවසර ලැබෙන නමුත් කැසිනෝ හා රාත්‍රී සමාජ ශාලා වසා දැමීමට පියවරගෙන තිබෙනවා. සිනමා ශාලා, සත්වෝද්‍යාන, ළමා උද්‍යාන වසා තිබෙන අතර සැනකිලි සංගීත සම්දර්ශන හෝ වෙරළසාද පැවැත්වීමට අවසරයක් නැහැ. නවතන් සපයන ස්ථාන පවත්වාගෙන යාමටද අවසරයක් ලැබෙන්නේ නැහැ. සුපිරි වෙළඳ සැල් සාපු සංකීර්ණ කෘෂිකර්මාන්තය, වීදි සහ ජංගම වෙළඳුන්, සැලුන් සහ රූපලාවන්‍යාගාර, රෙදිසේදීමේ ස්ථාන, අධ්‍යාපන ආයතන ඇතුළු තවත් සේවා ස්ථාන සඳහා ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ලබා දී ඇති මාර්ගෝපදේශ www.hironews.lk වෙබ අඩවියෙන් ලබා ගත හැකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇනම් ස්වයන් නිරෝධායනයට යොමු වී තිබෙනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ කොවිඩ් ආසාදිතයෙකු හෝ ආශ්‍රිතයෙකු බවට තමා පත්වවද රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්‍රෝස් ඇනම් සඳහන් කර ඇත්තේ තමා ඇසුරු කළ පුද්ගලයෙකුට COVID-19 ආසාදිනී වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් නිවසේ සිට ඉදිරි කාලයේ රාජකාරී කරන බවයි. මේ අතර COVID-19 වෛරසයෙන් ලොව වැඩිම බලපෑමක් එල්ල වී ඇති ඇමරිකාවෙන් ගෙවුණු දිනය තුළ නව ආසාදිතයන් 71321ක් හඳුනා ගැනුණා. ඒ අනුව ඇමරිකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගියේ 94,73,911ක් ලෙසයි. එවන් පසුබිමක හෙට පැවැත්වීමට නියමිත ඇමරිකානු ජනාධිපතිවරණය වෙතද බොහෝ දෙනාගේ දැඩි අවධානය යොමු වී තිබෙනවා. ඒ ජනාධිපති ට්‍රම්ප් කොවිඩ් වසංගතය පාලනය සඳහා නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වූ බවට ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් දැඩිව හඬනගෙන පසුබිමකයි. මෙවන විටත් මිලියන 90කට වැඩි පිරිසක් ඡන්දය භාවිත කර ඇති අතර කොවිඩ් මර්ධනයේදී සහ මෙක්සිකානු දේශසීමා අර්බුදයේදී ජනාධිපති ට්‍රම්ප් අනුගමනය කළ ප්‍රතිපත්තීන් හෙට මැතිවරණ ප්‍රතිඵලයට බෙහෙවින් බලපානු ඇති බව ජාත්‍යන්තර විචාරකයන් මත පළ කරනවා. මේ අතර බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ්ජී ආදිපාද 38 හැවිරිදි විලියම් කුමරුට පසුගිය අප්‍රේල් මාසයේදී COVID-19 ආසාදිනී වී ඇති බවට විදෙස් මාධ්‍ය අනාවරණ කරනවා. අප්‍රේල් මාසයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් ස්වයං නිරෝධායනයට ලක්ව ඇති ඔහු වෛරසයේ ආසාදිනී වූ බවට හෙළි නොකර ඇත්තේ ජනතාව අතර අනවශ්‍ය බියක් ඇතිවීම වළක්වා ගැනීමට බවද විදෙස් වාර්තාවල සඳහන්. මේ වන විට යුරෝපා කලාපය තුළ COVID වෛරසය යළි හිස එසවීමක් දක්නට ලැබෙන අතර මහා බ්‍රිතාන්‍ය, ඉතාලිය, බෙල්ජියම, ජර්මනිය සහ ප්‍රංශයෙන් ඊයේ දිනය තුළ ආසාදිනී විශාල පිරිසක් වාර්තා වුණා. ලෝපුරා වාර්තා වන COVID-19 ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 4,68,11,281 දක්වා ඉහළ ගොස් ඇති අතර සිදු ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 12,05,209ක්. හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුතුළු පිරිසක් ඉඩම් ජාවාරමක නිරතවන බවට සමාජ මාධ්‍ය මේ දිනවල හෝමාරුවන වීඩියෝව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපතිවරයා වැඩපළන පොලිස්පතිවරයාට නියෝග කර තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා මෙම විමර්ශනය කර දින 7ක් ඇතුළත අදාළ විමර්ශනයේ ප්‍රගතිය වාර්තා කරන ලෙසයි නීතිපතිවරයා දන්වා ඇත්තේ. කොළඹ නාගරික ප්‍රදේශවල විදේශගත පුද්ගලයන්ට අයත් ඉහළ වටිනාකමකින්නොත් ඉඩම් ව්‍යාජ ඔප්පු මගින් විකුණා දැමීමට හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුතුළු කණ්ඩායමක් කටයුතු කරන බව සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ හුවමාරු වූ CCTV දර්ශනයක අඩංගු වෙනවා. එහි සඳහන් කර ඇත්තේ ඉතාලියේ වෙසෙන කාන්තාවකට අයත් නුගේගුඩ පිහිටි ඉඩමක් එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දුතුළු කණ්ඩායමක් සුඛෝපභෝගී වාහනවලින් පැමිණ අත්පත් කර ගැනීමට උත්සාහ දරන බවයි.
ඉඩම් වලට ඇතුළු වීම සඳහා හම්බන්තොට නගරාධිපතිවරයා ඔහු විසින් ලියාපදිංචි කර ඇති සිය පෞද්ගලික ආරක්ෂක සේවය යොදවා ඇති බවත් ඔහු තම තරවකරුවන් මාර්ගෙන් නඩුහබ ඇති ඉඩම් සහ හිස් ඉඩම් සොයා ව්‍යාජ ඔප්පු සාදා අත්පත් කර ගන්නා බවත් එහි සඳහන් අදාළ පුද්ගලින් මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නම්ද යොදා ගන්නා ආකාරය දැකගත හැකි මෙම වීඩියෝ වේ දැක්වෙන කරුණු නිර්වාජ්‍යයන් සෙවීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විමර්ශනයක් සිදු කරන ලෙස නීතිපති දපුල දෙලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිතව උපදෙස් ලබා දී තිබෙනවා. එහි දැක්වෙන්නේ අදාළ විමර්ශනය පිළිබඳ ප්‍රගතිය දින 7ක් තුල තමන්ට වාර්තා කරන ලෙසයි. මෙතර අදාළ වීඩියෝව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය නමල් රාජපක්ෂ මහතාද තම නිල Facebook ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ තමා සහ තමාගේ පවුලේ සමාජිකින්ගේ නම් සඳහන් වන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ තමා දුටු බවයි. මෙවැනි සාපරාදී ක්‍රියා තමා කිසි විටකත් සැහැල්ලුවට නොගන්නා බවත් තමා සහ තම පවුලේ කිසිවෙකු මේ සම්බන්ධයෙන් අනුබල ලබා දී නොමැති බවට සහතික වන බවත් අමාත්‍යවරයා පවසනවා.